හිතවත් මිට්ටුනි. අද දවසේදී NPP රජය තමන් දීපු තවත් ඡන්ද පොරොන්දුවක් ඉෂ්ට කරා. ඒ තමයි ඉන්න සහ අනාගතයට පත්වෙන්න සිටින සියලුම මහ බැංකු අධිපතිවරුන්ට ගෙවන විශ්‍රාම වැටුප් අද සිට සම්පූර්ණයෙන්ම අවලංගු කරා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරපු වර්තමාන මහ බැංකු අධිපතිවරයා දැනුම් දීලා තියෙනවා 2024 9 වෙනි මාසේ 11 වෙනිදා ඉඳලා හිටපු සහ අනාගතයේ පත්වෙන්නට සිටින සියලුම මහ බැංකු අධිපතිවරුන්ට ගෙවන්නට නියමිත වෙලා තිබුණු සියලුම විශ්‍රාම වැටුප් අහිමි කරනවායි කියන කාරණේ. මේ අහිමි කිරීම අනාගතයට පමණක් නෙමෙයි අතීතයටත් බලපවත්වන පරිදි තමයි ගැසට් නිවේදනයේ මගින් තහවුරු කරලා තියෙන්නේ. මිට්ටූර්ණි, හිටපු මහ බැංකු අධිපතිවරුන්ට නැත්තම් විශ්‍රාම ගිය මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් ගෙවිය යුතුයි කියන නියෝගයක් කරේ ගෝටාගේ කාලේ. විශේෂයෙන්ම නිමල් කබ්රාල් කියන පාහරය මහ බැංකු අධිපති වුණාට පස්සේ තමයි මිනිහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා කොහොම හරි මහ බැංකු අධිපතිවරයෙකුට කැබිනට් ඇමතිවරයෙකුට තියෙන වරදාන සහ වරප්‍රසාද ලැබෙන පරිදි නෛතික ප්‍රතිපාදන හදලා ඉන් පස්සේ තමන්ටත් අනිත් මන්ත්‍රීවරුන්ට වගේම අවසානයේදී විශ්‍රාම වැටුපක් ලැබෙන පරිදි නීතිය වෙනස් කරා. කොහොමෙතත් NPP රජයේ මේ වෙනකොට වර්තමාන මහ බැංකු අධිපතිවරයාට නියෝග කරලා තියෙනවා විශේෂ ගැසට් පත්‍රයක් මගින් මේක අහෝසි කරන්න කියන කාරණේ. ඒ නිසා මින් ඉදිරියට කිසිම මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි වෙන්නේ නැහැ. ඒ වගේම හිඟවැටුප් සඳහා නැවත වතාවක් ඉල්ලීමක් කිරීමේ හැකියාවක් නැති බව තමයි වර්තමාන ගැසට් නිවේදනයේ සඳහන් වෙලා තියෙන්නේ. කොහොමෙතත් මිට්ටූර්ණි, වර්තමාන රජය වගින් බොහෝ ප්‍රගතිශීලී පියවරල් අරගෙන සිටින අවස්ථාවක මේක කකුලෙන් අදින්න සමහර පුද්ගලයෝ උත්සාහ කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ මොහොත වෙන විට රජය දීලා තියෙන ඊළඟ වැදගත්ම පොරොන්දුවක් තමයි මැතිඑමතු වරුන්ට දීලා තියෙන සියලු වරදාන සහ වරප්‍රසාද අහෝසි කරලා මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් යනු හුදු ගරු තනතුරක් බවට පත් කරනවායි කියන කාරණය. එම නැත්නම් සමාජ සේවාවක් බවට පත් කරනවායි කියන කාරණේ. මේ සඳහා බොහොම පැහැදිලිව NPP එක පොරොන්දු විදියලා තියෙනවා. තමන් බලයට පත් වුණු වහාම නැත්නම් පාර්ලිමේන්තු බලය අත්පත් කරගත් වහාම අවශ්‍ය පනත් කෙටුම්පත් ඉදිරිපත් කරලා සියලුම මැතිඑමතුවරුන්ට දීලා තියෙන වරදාන වරප්‍රසාද අහිං කරනවා. එපමණක් නෙමෙයි හිටපු ජනාධිපතිවරුන්ටත් ඒ වගේම ඔවුන්ගේ වැන්දඹුවන්ටත් ගෙවන විශ්‍රාම වැටුප් නමත්වලා දීලා තියෙන අනවශ්‍ය වරප්‍රසාද සියල්ලම කපා හරිනවයි කියන පොරොන්දුව. මිත්‍රුනි, ඔබ දන්නවා ඇති වර්තමාන අගමැතිවරයා පවා අද ගමන් කරන්නේ ඩබල් කැප් ප්‍රතීක. මේක තමයි විය යුතු කාරණය. මොකද දියුණු ධනපති රටවල්වත් වර්තමානයේ හිටපු නැත්නම් හිටපු ආණ්ඩුවේ මේ හිටපු කාලකන්නේ ආණ්ඩු එකකවත් මැති ඇමතුරුන් විඳින වරප්‍රසාද වරදාන භුක්ති විඳින්නේ නැහැ. මේ රට දියුණු කරන්න බැරි මේ හොරකම් මැරකම තක්කඩිකම් ජඩකම් නිසා. ඒ නිසා මේ සියල්ලම වෙනස් නොකරන තාක් කලක් මේ ක්‍රමය වෙනස් කරන්නට බෑ. ඒ නිසා බොහොම පැහැදිලිව මන්ත්‍රී වරප්‍රසාද සහ හිටපු ජනාධිපති වරුන්ට මේ දීලා තියෙන වරප්‍රසාද අහිමි කිරීම සඳහා වැඩසටහනක් තිබෙන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිත්‍රෝනි, අද දින ජයග්‍රහණ නැවත ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.